අයිෝන් කියලා අදත් පිළිගන්නවා මහම්මිත්‍රවී මගේ යු් නාලිකාවට එකතු වෙලායින්න වාල හැම කෙනෙක්වම අද මං ඔයාලට මහන්න කියලා දෙන්නේ මෙන්න මේ ලඩස් කලිසමක් විදිහට අපිට මහගන්න පුළහන් මේ කලිස මහගන්න අපිට අවශ්‍ය වෙන්නේ ලිනන් වගේෆැබ්‍රෙක්යහකින් හැට පලලින් යාර එකයි කාලක් වගේ සුළු ප්‍රමාණයක් තමයි සාමාන්‍යයෙන් මේ වගේ කලිසමක් අපිට මිලදීගන්න ගියොත් ලොකු මුදලක් වෙනවා වෙ පලවල්ලුල. නමුත්මැහුම් ගැන ගොඩාක් ලොක ැනුමක් නැති කෙනෙකුට උනත් ඉතාමත්ම පහසුවෙන් තමන්ගේ ඉනමින්ම පාවිච්චි කරලා මහගන්න පුළුවන් මේ කලිසම කොහොමද හරියටම මහගන්න කියල දැනගන්න. සම්පූර්ණ වීඩියෝකම ස්කිප් නොර බලන්න කියලා ආරාධනා කරනවා ඔයාල හැම දෙෙනටම සබස්ක්‍රට් කල නැතියාලුව සබස්ටයිට් කරගෙනම වීඩෝකට එකතු වෙන්න. ඒනම් අපි වඩියෝටික්මනිින්ම යමු. කලිසම මසාගැනම් සඳහා මම අරන්තියෙන්නේ හැට පල රෙද්දක් මේ හැට පල රෙද්ද අපි කොහොම ද හරිියව නමාගන්න කියලා මං මේ කොලෙන්න් වල්ඩ කරලා පෙන්න්නන්නම් මෙන්න මේ දෙපැත්තේ අපේ බලවාටි දෙක කියලා හිතුවත් අපි මේ රෙද්ද මෙන්න මේ විදිහට අපේ හැට පල රෙද්ද මෙන්න මේ විදිහට බලවාටි දෙක අප පැත්තර හිටිනි විදිහර තමයි ම මේ නමාගෙන මේ රෙද්දාරගනැඇවිතියෙන්නේ යාලට මේක බැල හාමහොඳට තේරෙන වැති මේ විදිහට මෙන්න මෙතැනින් බලවාටි දෙක තියෙනවා ඒ විදිහටම අපි මේ අරන්තියන රෙද්දෙත් මෙතනින් නැම්මක් සහ මෙතැනින් බලවාටි දෙක තමයි තියෙන්නේ මේ රෙද්ද ම එකකට තමයි මේ නවාගන විත්තියෙන්නේ. ඒ විදිහට මම් මේ රෙද්ද නවාගත්තර පස්සේ මම මේ බලවාටි කෙලවරකසිට දදියට හරිරලින් රේකාවක් ඇඳගන්න අපේ රෙදේ ඇදැර ගැනීම සඳහා ඊට පස්සේ මෙන්න මේ විදිහට එතන සිට අංගලක් පල්ලෙ හට ලකුණු කරවා ඒ අපේ කලිසම ඉහලින්ම ඉහලින්මවාටියක් නමල මහගන්න තමයි මංක ලකුණු කරලා තියන්නේ. ඒ විදිීර ලකුණු කරගත්තර පස්සේ මම ඒ දෙවනිට ඇඳගත්ත රේකාවේ මගේ ඉනවට මෙම්ම හතරෙන් බෙදලයන ප්‍රමාණයට තවත් අංඟල් තුනක් වගේ ප්‍රමාණයක් එකතුකරගෙන තමයි මේ ලුණු කරන්නේ මේ සම්මතමින්මක් විදිහට තමයි ම මේ අංඟල් තුන එකතු කරේ සාමාන්‍ය ගක්තිය නඕවනම කෙනකුටේ විදිහට එකතු කරහම ඇතීට පස්සේ මම මෙන්න මේ විදිහට අපේ ඉහලින්ම්ම ලකුණුකරේකාවවෙසිට මගේ ඉනවටමින්ම හතරෙන් බෙදා එන මෙින්මට තවත් අංගල් හතරක් සම්ම මින්මක් විදිහට එකතු කරගෙන තමයි මේ මෙන්න මේ රේකාව ඇඳගෙන තියෙන්නේ. සාමාන්‍ය ශරීරයයක්ත්ති ඕනම කෙනෙකුටේ දිහමින්මාරගන්න පුළුවන් ඊට පස්ස මෙන්න මේ විදිහට ලක්‍ෂයන් දෙක ලකුණු කරගෙන ම ැම් මගේ කරු හැඩ ඇඳගන්නයි මේ හා දන්නේ මම එතන් සිට තවත් අංගල් දෙකක් මේ විදිහර ලකුණු කරලා එතනිනුත් මෙන්න මේ විදිහර රේකාවක් ඇඳගත්තා ඒ මගේ කරුවේ හැඩ ඇඳගැනීම සඳහා සාමාන්‍ය ශරීරයක් තියෙන ඕනෑම කෙනෙකුට මේ විදිහට අංගල් දෙක ප්‍රමාණයක් ගැනීම ප්‍රමාණවත් වෙනවා ඊට පස්සේ මම කරන්නේ ගේ කලිස මේ උස ලකුණු කිරීම ඒ සඳහා මම දෙවනිල ලකුණු කර ඒකාවේ සිට මේ විදිහට අංගල් තිස් හතරක් විදිහ ම උස අරගෙන ඒක තවත් මහො වාසි අගලක් එකතු කරගන තමයි මේ අරන් තියෙන්නේ. ඉරි පස්සේ මම මේ විදිහට මගේ මට අවශ්‍ය කකුල වට ප්‍රමාණය දෙකෙන් බෙදලයකට අංගලක් එකතු කරලා තමයි මේ මේ විදිහට ග්‍රේකාවක් ඇඳගන මගේ කලිසමේ ඉදිරි පස පලුව ඇඳගෙන තියෙන්නේ. ඊරි පස්සේ මම මේ විදිහට බලවාටිය පැත්තේ සිට අංගලක් ලකුණු කරලා මේ දි කලිස මේ හැඩේ මෙන්න මේ විදිහට ලකුණු කර ගන්නවා ඒකත් අපි මේ විදිහට හැඳගත්ත හම කලිසේ හැඩේ ගොඩක් ලස්සට ගන්න පුලුවන් මම දැන්ගේ ඇදගත්තු ඉදිරිපස පලුව කපා ගන්නයි මේ හදන්නේ මේ විදිහට අර අංගල ඇතුළට යන විදිහට නමාගෙන මේආකාරයට අපි අපේ ඉදිරිපස පලුව කපාගන්න ඕනේ අපි අපේ ඉදිරිස පලුව ආධර කරගන තමයිම මේ කලස්සමින් පිට පස පලුව කපාගන්න බලාපොරොත්තුව ි ගෙදරට වගේ දි ්‍රරියිස් කලසමක දිනං ඉරිපස ස හ පිටුපස එකම කපාගත්තට අපි සාමාන්‍යෙන් එළියට අඳන්න ගන්න කලිසමක ඒ විදිහට කරගන තම කැතයි ඒ සඳහාපි ඉදිරිපස් සහ පිටුපස වෙනම කපා ගන්න ඕනේ. එතකොට තමයියේ කලිසම මන හැඩේ ලස්සට පේන්නේ. මේ විදිහට මම මේ පැත්තත් හැඩේ ඒනාකාරයට කපා ගන්නවා. පස අපේ පිටුපස් පලුව ඇඳගන්නේ මේ ඉදිරිපස පලුව ආධාර කරගන තමයි අපි ඒ සඳහා කරගන්න කොහොම දෙ කියල බලමු. ඒ සඳහා ම ඉදිරිපසලුව කල ඉදිරිච මගේ හැට පල රෙදේවිදිද දරගත් හම නමුත් මම පිටුපස පලුව කැපීම සඳහා අවශ්‍ය ඉඩ ප්‍රමාණය මෙ තිනින් ප්‍රමාණවත්වයෙන නැති නිසා මම ඔයාලටරල ප නන්නන් එක තාමන්ස. රෙදිි පිරිමැස්මෙන් කරගන්න ආකාරයේ මේ විදිහයට අපේ ගත්ත රෙද්ද අපි අනිත් පැත්තට අල්ලගන්නවා මෙන්න මේ වගේ අනිත් පැත්ත හරවගෙන දැන් මේක මත අපේ ඉදිරි පස පළුව තබා ගත්තර පස්සේ අපිට පුළුවන් ඒ විදිහට අපේ පිටු පස පලුවපා ඉඩ පස්සේ මෙත නිඳලා අංගල් තුුණක් ඉතර වගේ මම ලකුණු කරගෙන තමයි මේ පිටු පස පළුව කපාගන්න බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍යයෙන් ඕනෙම කෙනෙකුට ොඩක් මහත කෙනකුට නෙවේ සාමාන්‍ය කෙනෙකුට අඟල්තුන ප්‍රමාණවත් වෙනවා ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි අපේ පිටුපස පලුවේ කරු හැඩේ අපි ඇඳගන්නේ. ඒ විදිහට ඇදගත්තට පස්සේ මෙන්න මේ විදිහට තවත් අංගලක් මේ පැත්තෙන් ලකුණු කරලා මම මෙහම රේකාවක් ඇඳගන්නවා ඒ අපේ පිටුපස පළුවේ කකුලේ හැඩේ තවත් අංගලක් ඉදිරියට ගැනීම සඳහා මමඒකත් මෙන්න මේ විදිහර ලකුණු කරගන කලස් මේ හැඩය ඇඳගන්නවා. කලසේ දී ඉරිපස පලුවරඩා පිටුපස පළුවේ වෙනස් එවෙන්නේ කරු හැඩේ ලඟින් එකතු වෙන අංගල්තුන සහ කලිස මේ වාටය ලඟග එකතු වන අගල පමණයි. ඉරි පස්සේ අපි මේ පැත්තත් ඒ විදිහටම කපාගන්නවා. ඒ විදිහට පාගත්තර පස්සේ වල කරන්නු විශේෂයක් තියෙනවා ඒතමයි මේ මෙන්න මේ විදිහට මේ තියෙන දුරට මේ දුර සමානුද කියල බලනිික. ඒදුර අසමානවන වවස්ථාවල මෙන්න මේ විදිහෙට අපි කරුව ලඟින් වැඩියවූ ප්‍රමාණය ලකුණු කරලා ඒක කපා ඉවත් කරන්න ඕනේ නැර්තන් අපි කලිසම මහද්‍යිය අපිට දෙපැත්ත සමානව එන්නේෙ නැති නිසා. ඒක ඔයාලා කලිසමක් මහද අනිවාරෙන් කරගන්න ඕොන්දයක් බවමතක තියාගන්න මම විදිහර ලකුණු කරගත්තර පස්සේ මගේ පුංචි වෙනසක් තියෙනවා මම මේඒ පුංචි වෙනස මෙන්න මේ විදිහර කපලා ඉවත් කරගන්නවා. ඒ විදි හැටඵල ෙදි ආරයපා විච්චි කල්ල අපාගත්ත කොටස්ටික තමයි යාලට දැම්මේ දකින්න තියන්නේ ප ම දැම්ම මේ ස දානම් වෙන්න ඉතිරිියෝර ෙදිකොට සිංහ ඉනට බෙල්් එකක් මසා ගනීම සඳහා බෙල්ට කපා ගැනීමයි ඒ සඳහා මම අංගල් හතරක් වගේ ප්‍රමාණයක් මෙන්න මේ විදිහට සම්පූර්ණ හැට පල ෙදෙම එන විදිහර ලකුණු කරගන මම මෙන්න මේ විදිහට අඩිරූලාධාරයෙන් යාකරගන්නවා ඊට පස්සේ ඒක මම කපාගන මමක පසුවර පාවිච්චි කරනවා ඉනට බෙල්ටක ඇල්ලීම සඳහා අත්‍යවශ්‍යයයක් නෙවෙයි යා ලට කැමතිරම් කරගන්න පුළුවන් මන්දැම් මේ සූදානම් වෙන්න මේ කලිසමේ මම මුලින්ම ඉනට ලකුණු කරපු අඟල් එක ඒ කලස මේ පලු හත්තරට මේ ඉටින විදිහට මෙන්න මේ විදිර කට්මාක් එකක්දාගෙන මම ලකුණු කර ගන්නවා එතකොට අපට ඉන හදදියක කොඩක් පහසුුවෙන නිසා ඊට පස්සේ මෙන්න මේ විදිහට මම කරුව ලඟින් කලිසම ඉස්සල්ලාම මහගන්නවා මං මේ මහන්න මගේ ඉදිරි පස පළුව ඒ විදිහයටට කරුව ලඟින් තමයි අපි මුලීම මහ ගණ්ඩෝන අඟල් බාගට මේ වගේ මහගත්තට පස්සේ ඊළඟට මම කලිස මේ පිටු පස පලුවෙන් ඒ විදිහට මංඟල් බාගට හරුව ලඟින් මහගෙන යනවා ඔයාලා ළඟ ඕලොක් මශයෙන් තියෙනවා නම් මෙතන ඕලොක් කරගත්තට ප්‍රශ්නයක් නැහැ ඊට පස්සේ මම කරන්නේ හොඳ පිට හොඳ පිට හිින දිහට මේ වගේ තියාගෙන මේක සයිට මෝට්තුව කරගණ්ඩයි මදැංහ දන්නේ. අපි මේකේ ඉස්සර වෙලාම සයිඩ් මෝට්ටුවව කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි මෙන්න මේ කොට සමහගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකට හේතුව තමයි සයිඩ්මෝට්ටුව කරලාපි බලාපොරොත්තු වෙනවා අයිනෙන් අවුට්ලයින්් එකක් ගහන්න මැදකොට සමගත්තර පස්ස අපිට හෙම කරන්න අමහරු නිසා තමයි අපි මුලින්ම සයිඩ මෝට්ටුවව කරගන ඊට පස්සේවුල් අවට්ලයින්් එක ගහලා අපි මැද්දේ කොට සහන බලාපොරොත්තු වෙන්නේ. මේ විදිහට අඟල් බාගට මම අංශ මට්ටුවත් කරගෙන යනවා. ඔොයාලට මේක මහගන අද්ි තේරණ වැති මේගේ කලිසමක් අපිට ගෙදරදිම මහගන්න කොච්චර ලේසිද කියලා. අපි මැහුම් කෝස්ස එකක් කරලා ලොකු ගණක් වියදං කරලා මේ වගේ දේවල් කරන්න අශ්‍ය නහැ. ඒම කරන්න එපා කියනවනෙවෙයි නමුත් ඒම කරන්න බැරි කොටසකුත් ඉන්න නිසා ඕනම කෙනෙකුට පුළුවන් මේ වගේ වීඩියෝ එකක් බලලා නිවැරදිව මේ වගේ දෙයක් මහගන්න පුළුවන්. මේවා ගොඩාක් හිතට අරගන බයවෙලා කරන්න ඕන මාර දේවල්ෙේ ගොඩක් සහැල්ලුවෙන් ඉගගෙන කරන්න පුළහන් දේවල්. ඒ විදිහයටට අංශ දෙකම මහගත්තර පස්සේ මම මේක හොඳ පිටට හරවගන්නවා අවුට් ලයින්් එක ගහගන්න ඕන නිසා. ඒ විදිහට හොඳ පිට හරෝගෙන තමයි මං මේ අරග නැවිත්තියෙන්නේ මේ මගේ ඉදිරි පස පළුව තමයිවාට පේන තියෙන්නේ ඉදිරි පස පැත්ත පස මෙන්න මේ වගේ පිටිපස පැත්තට වෙන්න මේ මෝටුව අපි තියාගන්න ඕනේ මේක ඉදිරිපස පැත්තර නොේ පිටිපස පැත්තට වෙන්න අපේ මෝටුව තියාගෙන මෙන්න මේ වගේ අයි නෙම්ම ඔවලට පැහැදිලිෝපේන ඇති මේ විදිහට අයිනෙම්ම මේක පිටු පස පැත්තට වෙන්න තියාගෙන අපි නෝල් පාරක් ගහගන යනවා අපි ඒ ගහගන්න කලිස මේ ශක්තිමත් බව වැඩිකර ගැනීම සහ ඇත්තර මේක ගහගත්ත හම හරිම ලස්සනයි මේ විදිහට පැත්තත් කරගන අපි අනි පැත්තෙත් ඒ විදිහටම පිටු පස පැත්තට වෙන්න ට්ටුව තියාගෙන මේ විදිහට අවුට් ලයි් එකක් ගගෙන යනවා ඔයාලට අවශ්‍ය නම් මේ දෙපැත්තට මඋුණත් කරගන්න පුළුවන් ඊට පස්සේ අපට දැන් ඉතිරි වෙලා ති එන්න මෙන්න මේ විදිහට අපේ කරුව ලඟින් කොටස මේ කොටස මහ ගන්නයි ඊරි පස්සේ මෙන්න මේ විදිහට මම කරන්නේ මැද්දේ සිට තමයි මේක මහන්න පටන් ගන්නේ ගොඩක් පුරුදු කෙනෙකුට නම් මේ අයිනක සිට පටන් අරගෙන සම්පූර්ණ කොට සමහාගෙනයන්න පුළුවන්නත්. ඒවනාට ආධිනක කෙනෙක් මුලින් ම හදදි මේ විදිහට මැද්දේසිට පටන්ගත්ත හම ඉතාමන්ම පහසුවෙන් එක මහගන්න පුළුවන්. මේ විදිහට එක පැත්තක් මහ ගෙන ඊට පස්සේ නවතන් මැද්දේසිට අනිත් පැත්තත් මහගන්න පුළුවන්. ඔයාලළඟ ඔලොක් මශසින් තියෙනවනම් මේ වෙලාවට මේක ඔලොක් කරගන්න පුළුවන් එහම ැති කෙනෙකුට නංගේක ලොක ප්‍රශ්නයක් වෙන්න නැ පි ලිම කරන්න ඕනේ නිවැරදිව අපිට අවශ්‍ය දැනම ලබාගන්න එකයි ඊට පස්සේ අපිට පුොළුවන් අනිත් අවශ්‍ය බෞතික දේවල් ලංඟාතරගන්න. ඒ විදිහයට ඒකොට සමහගත්තර පස්සේ ම දැන් ලැස්ති න්නමක් ඉන මහගන්නයි මේ විදිහට මම මුලින්ම කට්මාක් දාගත්ත අංගලක් ප්‍රමණ ප්‍රමාණයක් තියෙන නිසා මම ඒකොටසේ මේ විදිහට අඟල් භාග භාග දෙපතාවක් මෙන්න මේ විදිහර නවල මහගන්න තමයි මේ හදන්නේ. අපි මේක ඉ මේ විදිහට වාටයක් මහගන්නේ ඉලස්ටික් එක උඩින් ලස්සට රැලි වෙලා හිටින දිහට පේන තමයි ඔයාලටඒ කලිසම මහගත්තට පස්සේ හරියටම පැහැදිලිව පෙනෙයි. ඒ විදිහට සම්පූර්ණ වටේට ම අප මේ වගේ අඟල් භාග භාග දෙවතාවක් නමලා මහගත්තට පස්සේ මෙන මේ විදිහට අපේක මහලයිවර කරගන්නවා. පස්ෙ ම දැම මේ සූදානම් වෙන්න මේකට ලස්ටික්ක කල්ලා ගැනීම සඳහා. මම මේකට අරගන තියන්නේ. මගේ ඉනවට අங்கள் ප්‍රමාණයට වඩා අங்கள் හතරක්කිතර අඩු ප්‍රමාණයකි ලස්ටික්ක එකක් ඒකොවාලට ඒ විදිහට ගන්න පුළුවන් වැලගිනේ ප්‍රමාණ අනුව. මෙන්න මේ විදිහට මම ඉහලසිට මහලා ඉවරරගත්ත දැනීදලා මම අඟල් භාගයක් මෙන් මේ වගේ ලකුණු කරන මම තැන්සිට තමයි ඉලස්ටික් එක කල් ගන්න බලාපොරොත්තු වෙන්නේ මංගේ විදිීර ගත්த்தை ලස්ටිக் එක මේ විදිහට හතරට බෙදලා ලකුණු කරගන තමයි මේ අර ඇවිත් තියෙන් එතකොට අපිට ලේසී මේම පැත්තට හැම පැත්තටම සමානව හිටින විදිහට මේ අල්ලගන්න ලේසි නිසා තමයි මං ඒ විදිර කරලා තියෙන්නේ. ඊට පස්සේ මං ඒ විදිහට මම ලකුණු කරගත් ස්ථානයේ සිට මේ විදිහට අල්පණිති මගින් මේකර අදවගන්නවා. මේ විදිහ පලවෙනි අල්ිනිත්ත ගහලා ඊට පස්සේ කලෙසම වටේට ඉලස්ටික් එක දාලා ඔයාලාට මෙන මේ ආකාරයෙන් හදාගන්න පුළුවන් එම නැත්තම් මේ පැටලිලාගේ තමයි තියෙන්නේ ඊට පස්සේන්න මේ විදි ඉරි තැන්තුවනටත් අල් පෙනිති ගහලා මහන්න කලින්වාල මේක හනිවැරදි තැන්වලින් තියගෙන හදාගන්න එතකොට ඉලස්ටික් එක ඇදිල වැඩිවෙන්න කැතවෙෙන නැතිවෙඩ ලස්සට මේකපිට මහගන්න පුළුවන් මෙන මේ විදිහට ඒ තැනටත් ඉලස්ට්‍රික් එකට අල් පෙනිත්ත ගහල හදාගන්න පුළුවන් ඊ පස්සේ අපිට තියෙන්නේ ඉහල කෙරෙවරේ සිට මෙන්න මේ විදිහර මහගෙන යන්න ඉලස්ටික්ක හොඳට ඇදගෙන වටේටම මේක මහගෙන යනවා ඒ විදිහට මහගත්තට පස්සේ අපිට පුළුවන් ඉලස්ටික් එකේ අනික් කෙලවරේ සිට තවත් නෝල් පාර ම ගහගෙනයන්න ඒකත් කලින් මැහුව විදිහටම ඉලස්ටික් එක හොඳී නදමින් වටේටම අපිට මහගන්න පුළුවන්. ඒ විදිහට මහගත්තර පස්සේ ඒකත් ප්‍රමාණවත් වෙනවා එහෙම නැතුව කැමති කෙනෙකුට පුළුවන් මේක මැත් දෙනු තිලස්ටික් නූල් පාහරක් ගහ ගත්තහම ඒක තවත් ලස්සර නිසා ඒක කැමති විදිහටවාල කරගන්න පුළුවන් මේ ඩිය එකේද මේ දිහර කියලා දුන්න කියලා ඔයාලා මේ විදිහයට මේකම කරන්නවශ්‍යන හැ ඔයාලට මූලික දැනුම පමණ කරගන මේ වගේ අවශ්‍ය වෙනස්කම් ඔයාලට කැමැති විදිහයට සිදුකරගන ඒ විදිහට මහගන්න එතකොට තමයි අපේ හැකියාව වර්ධනය වෙන්නේ. දැංවාලට මේ පේන්නේ ම මේ කලිස මේ වාටය මහගන්න විදිහ ඒකත් තීනයට දෙවතාව නමල මහගන්න ඕනේ ඒ විදිහට කලිස මේ කකුල් දෙකේම වාටිය දෙවතාවක් හීනයට නමල මහගන්න තමයි තියෙන්නේ හඟගත්තර පස්සේ ම ඉනට ඇල්ලීම සඳහා බෙල්ටක හදාගන්න තමයි දැම් මේ හා දන්නේ ම මේඒක හොඳ පිට හොඳ පිට තියලා මෙන්න මේ විදිහට කෙලවරක සිට ඔයාලට මේ පේන විදිහට මහගන යන්න තමයි තියෙන්නේ සම්පූර්ණයෙන්ම මෙන මේ වගේ කෙලවරකින් පටන් අරගෙන පහලට කෙලවර දක්වාම මහගෙන යනවා අංගල් කාලක් අඟල් භාගයක් අංගල් කාලක් වගේ තියන් තමයි මේක මහගන්න ඕනේ විදියට සම්පූර්ණ පටියම කෙලවරට යනකම් මහගෙන එතනිනුත් මෙන්න මේ විදිහට සම්පූර්ණයෙන් මෙහිර යන විදිහට මහලයි ඉවත් කර ගන්නවා. ඒ විදිීර මහගත්තට පස්සේ මම මේ දෙකට නවාගෙන මේ කොටස් දෙකක් විදිහට මේක කපා ගන්න තමයි මේ හදන්නේ. ඒ විදිහට කොටස් දෙකට මේක කපාගත්තට පස්සේ මේ කොටස හොඳ පිට හරවගෙන මම අරං එන්න තමයි දැන්ස ූදානම් වෙන්නේ. මම දැන් ඒ විදිහට හොඳ පිටට හරවගෙනවා ඊට පස්සේ, කොටස් දෙක එකතු කරලා මෙන්න මේ විදිහර නූල් පාරක්ග හගන මම ඒ එක තනිපටියයක් විදිහරම හගන්න තමයි මේ හදන්නේ මේක සම්පූර්ණයෙන්ම පටියම දිගන්නට ඩව ඇලට මේක්‍රමේ ගොඩක් ලෙසි මේ විදිහට නූල් පාරමම ගහගන්නවා පස්සේ අංඟල් එක හමාරක් පමණ පරල පටියක් අරගෙන මං මේ විදිහට කලිසමට බෙල්ටි එකට එල්ලීමම් සඳහා ලූප පදාගන්න තමයි මේ සූදානම්වෙන්නේ සඳහාම වන්න මේ විදිහ මේ නෝල්පාරක් ගහගන මේ කොටස මහගන්න ඕනේ. ඒ විදිහට මේ මහගත්තර පස්සේ අපි මේකේ අනිත් පැත්තටත් මෙන මේ විහට නෝල් පාරක් ගහගන සම්පූර්ණයෙන් දෙ පැත්තම මහිලියයන විදිහට ලස්සන්ට මහගන්න ඕනේ ඔයාල කලසම්වල දැක ඇති මේ විදිහයට මහලා තියෙනවා. එහෙම මහගත්තට පස්සේ මම මේක කලිසමය ඉනට ඇල්ලීමම් සඳහා තමයි මේ තැන් ලකුණු කරගන්නේ මේක නිශ්චිතගයක් නැහැ ඔයාට කැමති විදිහකට කැමති තැනකින් මේ ලකුණු කරන්න පුළුවන් මනං අගල් තුන තුන වගේ තමයි දෙ පැත්තෙන් ලක්ුණු කරගන මේ විදිහට එක පැත්තකට කොටස් දෙක බැගින් කොටස් සහතරක් සම්පූර්ණ කලිසමටම අල්ලගන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඔයාට අවශ්‍යන ඊට වඩාවුනත්ේක ක අල්ලගන්න පුළුවන් ප කොටසැල්ලීමේදී වාල්ල සැලකිලිමත්වෙන් ඕන විශේෂම දේ තමයි මේ ලෝප කොටස මේ විදිහට තියාගෙන මෙන්න මේ විදිහටවාට පැහැදිලි මේ එක පේන වැද මේ මෙහෙම තියාගෙන අපි ඉස්සල්ලාම කරන්න් ඕනේ උඩ කොටස මහගන්න එක අපේ ඉන්න පැත්තේ සිට මේ විදිහට උඩ කොටස මහගෙන ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට හටි කොටස තියාගන්නවා විදිහයට පටිකොටස තියාගෙන තමයි අප මේකේ යටකොට සමහගන්න නෙහෙම නැත්තං පටියට වඩා එක්කෝ පොඩි වෙන නැත්තන් ලොකුව වෙන ඇතකොට හරිම ඇත නිසා මෙන්න මේ විදිහට තියාගෙන තවත් අගල් කාලක් භාගයක් වගේ ප්‍රමාණයක් මෙන්න මේ විදිර නැමිලම මෙහෙන්්ඩක් තියන අපි මේක කපාගන්නවා. ඒ විදිහෙයට කපාගත්තට පස්සේ අපට පුළුවන් මේ ක අපේ පටිකොටසේ හරිම ලස්සැන්ට හිටන විදිහට මෙන්න මේ විදිහට ලූප් එක මහගන්න. තියෙන්නේ මේ විදිහර සම්පූර්ණ ලෝප කොටසම මහගත්තර පස්සෙ තමයික වටේටම මහගන්න ඕනේ. ඔයාල මේ දකින්න අපේ විදිර මහගත්ත කලිසම මේගේ ලඩස් කලිසමක් අපි කඩේකින් මෙිලිදීගන්න ගියොත් අපිට ලක මුදලක් වෙනවා නමුත් ඔයාලට දැම් මේ පේන ඇති කඩේම් ගන්නවටත් වඩා ගොඩාක්ලස්සට අපට මේ විදිහට මේ කලිසම් මහගන්න පුළුවන් මේක මහලයිවර වෙලා අයන් කරගත්තහම ඔයාලට මේක කඩෙන්ගත්තද කියලා ගෙදරමැහුවද කියලවත් කිසිීම වෙනනිසක් නැතුව ඔයාලට ඒක දෙැකගන්න පුළුවන් වෙයි සාමාන්‍යඟක් තියෙන ඕනම කෙනෙකුට හැට පල ත්‍රෙදිී ආරෙකින් මේ කලිස මහගන්න පුළුවන් මේ බෙල් කොඩස තමයි අමතරව තවත්ත්‍රෙදි කොටසක් අවශ්‍ය වෙන්නේ ඒ බෙල්තෙකෝ වැල්ට අවශ්‍ය නම් පමණක් දාගන්න පුළුවන් එහම නැතුව වුණනත් තුොවල්ට මේ කාන්දන්න පුලුවන්. ඔයයා අදමනන්ගගේ තැල්ෙක මුලින්ම බලන්නන්නේ මෙහොමි තෘවී මගේ YouTubeු නාලිවර ගිහිල්ලා ම මේ වෙනකං කරලා තියෙන නයිඩ්්‍රෙස් පාඩම් ඒවගේම තවත් කලිසම්. ගෞම් වගේ ගොඩක්ීඩියෝස් මම් මීට කලින් කරලා තියෙනවා ඒත් ඔයාලට නරමන්න පුළුවන්. ඒ බලලා ලයික එකක්කමෙන්ට් එකක් දාලා ඔයාගේ යාලුවන්ටත් බලන ශයා කරන්න. තමන්ට අඳන්න වගේම මේ වගේ කලිසමක් අපිට පුළුවන් ස්වැන්්‍රකයාවක් විදිහරුුණත් කරන්න. ඔයා ඕන තරම් දැල ඇති ෆේස්බුක් පේජ්ජලෝ ඕනොතරම් මේගේ කලිසං විකුණන්න තියෙනවා ඒ හින්දා ඔයාලට ඔන් Onlineයින් ව්‍යාපාරයක් විදිහෙරුුණත් මේ වගේ කලිසං කරන්න පුුවන්. මේ මට වෙරඳ පපලේ ඉහල ඉල්ලුමක් තියෙන නිසා. එහමනම් අදට මග ීඩියෝක නැරබුවටයාල්ල ගොඩක් ස්තුූතියි මම අදෙරග හි එෙන්නම්.